ആയുബോവാൻ അത് സുവിശേഷി ദാസൻ നുഗേഗുഡ ശാന്ത ജോൺ വിദ്യാലയ എക്കസിയ പസിന് സംവത്സരി ഏമത് നത്ത നുഗേഗുഡ ശാന്ത ജോൺ വിദു മേനേഗെ ഉപന്ദിനെ അപി സൂദാ ഇക്കെങ്ങളാ ഹിട്ടി ദുരസ്തഭാവെ ആരക്ഷ അപേ पुतक लिए देना मुते तने
சதா நுண்ணின மதக்க எல் ஆவர்ச்சினேட அவசர ஹரித கால வர்ண குரு அபிமானேக்க பிரத்யாவலோகனிய மே வத்மன் நுகேகுட நகரே பிரதாபவத் குவன் பாலம நுகேகுட தெவந்தியாலிச அது பின்னுனது மீட்ட கலக்கட்ட பெற நுகேகுட சலகுணவு போதீன் மகான்சே அதுடத் விராஜமான வெடசிட்டினமா बोधी महान्से के आशीर्वाद देदला बमी नुगेन एगुड़े हिवार नुगे गुड़े पुरवरे में सियलु संवार्दने दाकिमी वसर सिये कुट पस्वसरा दे अध्यापन सरुकेतवु सांत जोन दुमाताव विराजुमानव सिटिंगने तवमत सिये युतुकमेटु करमी उकटली नोयम्यान उदान वाक्य करगानिमी सांत जोन माताव දය දිනු දරු පරපුරක් බිහි කිරීමේ වගකීම ඇරඹුවේ 1915 මැයි 5 වෙනිදායි. ඒ නුගේගොඩ ශුද්ධ වූ මරියතුමේගේ හා යෝහන්තුමාගේ දේවස්ථානයේ එවකට සිටි ජේච් වික්‍රමනායක පියතුමන්ගේ අදහසක් අඩුවයි. ඒත් මූලික වුණේ එවකට පල්ලියේ දේවමහන්ත සාරාංග විච්ච සියලු දෙනාගේ දරුවන්ට ඉංග්‍රීසි පාසලක් අවටන තිබීම. එය දැනගත් පල්ලිය විදායක කමිටු හිටපු සල්ගාඩු නැමැති නීතිඥවරයා මේ ගැබව ජෝන් හෙන්රි වික්‍රමනායක පියතුමාට දැනුම් දුන්නා. මේ දැනුම් දීමේ පස්සේ එතුමා විදායක කමිටු රැස් කර මේ අදහස ඔවුන්ගේ විමසුවා. වැඩි ඡන්දය මත ඔවුන් තීරණය කළා ඉංග්‍රීසි පාසල මේ පල්ලිය තුල පටන් ගන්න යුතුයි කියලා. මෙවකට නුගේගොඩ පල්ලිය තිබුණේ කෝට්ටේ මීසමට යටත්. එම මීසමේ ෆෙස්ටිවල් එකේ දිනය තිබුණේ මැයි 5 හැටි. වික්‍රමනායක පියතුමා රජයට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළේ 1918 අප්‍රේල් 26 වෙනිදායි. ඒ අනුව 1918 ජූනි 28 වෙනිදා සාන්ත ජෝන් විදුහල රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කෙරුණා. ඒ පිළිබඳ සදාහන් ශ්‍රී ලංකා රජයේ ගැසට් නිවේදනයේ නිකුත් කෙරුණේ 1918 ජූලි 6 වෙනිදායි. පස්සේ වික්‍රමසිංහ පියතුමාට දැනියනවා නුගේගොඩ නගරයේ සිටින ගැහැණු ළමයි මේ පාසලට එවීමට දෙමව්පියෝ මැලි බවක් පෙන්නනවා මොකද මේක මිශ්‍ර පාසලක් නිසා. ඉතින් 1934 එතුමා තීරණය කරනවා මේ පාසල දෙකට කැරිය. දැනට සරසවි පොත්තල පවතින ස්ථානයේ තමයි එවකට පියතුමාගේ නිවස තිබුණේ. ඒක පිටිපස්සේ තමයි මේ පාසල පවත්වාගෙන යන්නේ. ඒ ඉදමයේ ගැහැණු පාසල සෙන්ට් ජෝන්ස් ගර්ල්ස් ස්කූල් හැටියට පිළිවෙල පාසල කොලෙජ් ඔෆ් සෙන්ට් ජෝන් කියන නමින් දෙකට කඩනවා. දැනට පිළිවෙල පාසල තියෙන පවතින ස්ථානයේ තමයි පාසලේ ක්‍රීඩා උගනේ තිබුණේ. ඒ ඉදමේ අලුත් බිල්ලිමක් කරලා පිළිවෙල පාසලේ ඒ බිල්ලිමට ගිනිනවා 1936 වල. 1940 දී කොලෙජ් ඔෆ් සෙන්ට් ජෝන්ස් සෙන්ට් ජෝන්ස් කොලෙජ් එහෙමත් නැත්නම් සාන්ත ජෝන් විදුහල ලෙස නම වෙනස් කරනවා. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ තවත් සම්දිස්ථානයක් සනිටුවන් කරමින් එය රජයට පවරාගත්තේ 1963 දී. එතෙන් සිට මේ දක්වා අධ්‍යාපනික කුසලතා කලා කුසලතා නිර්මාණ කුසලතා මෙන්ම ක්‍රීඩා කුසලතා වලින් අනුන පුතුන් මේ ලක් දෙරණට දායාද කිරීමට තරම් සාන්ත ජෝන් මෑනියන් වාසනාවන්ත වුණා.
පාසලේ පළමු ක්‍රීඩා වේදිකාව ආරම්භ වෙන්නේ 1927 පාපන්දු ක්‍රීඩාව. ඊට පසු 3 පළමු මනර ක්‍රීඩා තරගයක් අපේ පාසලේ පවත්වනවා. විශිෂ්ට විදුහල්පතිවරුන් මෙන්ම ගුරු බහතුන් රසකගේ මෙහෙවීම යටතේ ක්‍රියාත්මක වූ සාන්ත ජෝන් විදුහල සිරිලක අමරේ පෑයූ තරුවක් මෙන් බබලන්නට වුණා. भौतिक संपद्याल නුගේගොඩ පුරවරයේ ඇති එකම පිරිමි පාසලේ ප්‍රෞඩත්වය මොනවට විදා දක්වමි මෙවැනි අභිමානවත් විද්‍යාලයක ප්‍රධානියා සහ නියමුවා ලෙස කටයුතු කිරී ජීවිතේ ලැබූ වාග්යක් වසයි මේ වසර 105ක් දී කිරීමට සාන්ත ජෝන් මෑනියන්ට හැකි වුණා අතීතයේ ස්වර්ණමය යුගයක් පැවති සංගමයක් පාසල නිරන්තරයෙන් ඉහළට ඔසවා තබන ආදි සාන්ත ජෝන් පුතුන්ද සාන්ත ජෝන් මාතාවට නිබිද ශක්තිය එදා මෙදා තුර ලක්ෂ සංඛ්‍යාත සිසු පිරිසක් රටදය වෙනුවෙන් සමාජයට දායාද කළ අතර ඒ අතර කලා විද්‍යා සාහිත්‍ය යන අංශද ආරක්ෂක පෞද්ගලික රාජ්‍ය අංශද දේශ දේශාන්තරවලද ක්‍රීඩා අංශවලද නියැලෙමින් සිටින අතර ඒ වගේම රටදය වෙනුවෙන් දියපිටු රණවිරු ආදි ශිෂ්‍ය මෙහිදී සිහිපත් කරමු දයාබර විදුමෑණියන්ට තවත් සියවසකල් වැජබේවායි ප්‍රාර්ථනා කරමි අතීතේ බබල වූ වර්තමානයේද බබලවන සාන්ත චෝන් විදුමාතාව අනාගතයේද බබලවනු නොඅනුමානයි අප විද්‍යාලයේ ගිවි ගිය 105 වසරක් පුරාවට අභිමානවත් සාන්ත ජෝන් පුතුන් සමාජයට අවශ්‍ය විද්වත් රාශිය දයට ලොවට තෑර කිරීමට සාන්ත ජෝන් මෑණියන්ට හැකි 1915 වර්ෂයේ සිට අද දක්වා වර්ෂ 105කට පුරුමකම් කිය විදුමිනක වර්තමාන ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් කටයුතු කිරීම පිළිබඳව මා සතුටු වෙනවා ශ්‍රී ලංකා අඹරේ පෑයූ පහන්තරුවක් වන් සාන්ත ජෝන් විදුමෑණියනි තවත් සියක් වසකට ආවඩා ආයු බොහෝ වේවා හේ විදුමෝනි සාන්ත ජෝන් මෑණි විලේ දිනෙන් දින දැනෙන විනසේ සාන්ත ජෝන් පුතුන් වහන්සේට අභිමානවත් ලෙස අද දිනේ ඇවිදීමට ලැබීම වාසනාවක් කොට සලකනවා විශේෂයෙන්ම මගේ ජීවිතේ මට ලැබුණු ඉතාම වටිනා අවස්ථාවක් විදිහට සලකනවා මෙවැනි අභිමානවත් විද්‍යාලයක 105 වන සංවත්සරයේ සැමරීමේදී එහි ප්‍රධානියා සා නියමුවා ලෙස කටයුතු කිරීමට මාහට ලැබීම මම මගේ ජීවිතේ ලැබූ වාග්යක් කොටසක්. ඉතින් සාන්ත ජෝන් පුතණුවනි මේ ඔබේ අභිමානවත් වූ පාසල ඔබේ මේ අභිමානවත් වූ පාසල් මෑණියන් සමරන මොහොත. ඉතින් විශේෂයෙන්ම මේ වසර 105ක කාලය තුල මේ රටේ කීර්තිමත්ම ආදිශ්‍යයන් බිහි කිරීමටත් ඒ වගේම මේ ලෝකේ පුරා බබලන ආශිෂ කණ්ඩායමක් බිහි කිරීමටත් සාන්ත ජෝන් මෑණියන්ට හැකි වුණා. ඒ වගේම වර්තමානයේ ඉතාම කැපිපෙනෙන දරුවන් පිරිසක් බිහි කිරීමට සාන්ත ජෝන් විද්‍යාලයට හැකි වී තියෙනවා. ඉතින්
අතීතයේ ස්වර්ණමය යුගයක් පැවති ශාන්ත ජෝන් විද්‍යාලය අද වන විටත් ස්වර්ණමය යුගයකින් ගමන් කිරීමට සැලැස්වීම අතීතයේ සිට මේ දක්වා මේ විද්‍යාලයේ කටයුතු නියාමනය කරපු අපේ විදුහල්පති සියලු දෙනාත් මේ අවස්ථාවේදී ඉතාම ගෞරවයෙන් යුතුව මම සිහිපත් කරමි. ඒ වගේම අතීතයේ සිට මේ දක්වාම මේ පාසලේ අධ්‍යාපනය ලැබූ මේ පාසලේ ඉතාම කීර්තිමත් කටයුතු කරපු ඒ සියලුම ශිෂ්‍යයන් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් වර්තමාන දරුවනි ඔබට මේ පාසල තවදුරටත් කීර්තිමත් පාසලක් බවට පරිවර්තනය කරන්න ඔබ තුල විශාල විභව ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා වැඩි අවස්ථාවන් සලසා ගනිමින් ශාන්ත ජෝන් විද්‍යාලය ඉදිරියට ගෙන යන්න ඔබ වර්තමාන ශිෂ්‍ය පරපුරට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ විතරක් නෙමෙයි මේ පාසලේ ආදි ශිෂ්‍යයන් වර්තමානයේදී ලෝකේ පුරාම සෑම රටකම ඉතාම කැපවීමෙන් ඉතාම කීර්තිමත් ලෙස කටයුතු කරන ආදි ශිෂ්‍ය කණ්ඩායමක් තිබෙනවා. මම මතක් කරන්න කැමති විදේශීය අපේ කණ්ඩායම ගියවර චීනයේ කොරෝනා ව්‍යසනය සඳහා අනෙකුත් ආදි ශිෂ්‍ය සංගම් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම කීර්තිමත් පාසල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් සමග එකතු වෙලා චීනය සඳහා විශාල ආධාර මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කළා තියෙනවා. ඒ නිසා ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, කටාර් රාජ්‍ය, එංගලන්තය, ඇමරිකාව, ඉතාලිය මේ හැම රටකම සිටින මගේ ආදි ශිෂ්‍යයන්ට මම ආරාධනා කරනවා මේ පාසලේ ඉදිරිය ගෙන යාම සඳහා අප කැප වී තවදුරටත් කටයුතු කරන්න ඔබ අපට ධෛර්යයක් දෙන්න. ඉතින් වර්තමාන ආදි ශිෂ්‍ය සංගමයත්, වර්තමාන පාසල් සංවර්ධන සමිතියත්, ඒ වගේම වර්තමාන ගුරු මණ්ඩලයත් ඉතාම කැපවීමෙන් යුතුව මේ පාසල දියුණු කරන්න ඉදිරියට ගෙන යන්න තවදුරටත් මේ රටේ කීර්තිමත් පාසලක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරගෙන යනවා. ඒ අතර විශාල ක්‍රීඩා ජයග්‍රහණ, විශේෂ සමගාමී කටයුතු වල ජයග්‍රහණ, ඒ වගේම අධ්‍යාපන කටයුතු වල ජයග්‍රහණ සමුදාය අත්කර ගනිමින් ඉතා කැපී පෙනෙන සුවිශේෂී ශිෂ්‍ය කණ්ඩායමක් වර්තමානයේ මේ පාසල තුල වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ පාසලට තවදුරටත් මේ රටේ දරුවන් ලෝකයේ ජය ගන්නා, ලෝකය බබලවන, ලෝකය වෙනස් කරන මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් පරිසරයට ආදරය කරන, පරිසරයත් සමග ලෙංගතව කටයුතු කරන දරුවන් පිරිසක් බිහි කරන්න වර්තමාන ශාන්ත ජෝන් මෑණියන්ට තව දිගු කාලයක් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ආදි ශිෂ්‍ය සංගමයටත් තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ 105 වන සංවත්සරයේදී මුළු මහත් ලෝක ප්‍රජාවම මේ කොරෝනා ව්‍යසනයෙන් ජය ගන්නට හැකියාව ලැබේවායි කියලා ශාන්ත ජෝන් සියලු ශිෂ්‍යයන් සහ දෙමව්පියන් ආදි ශිෂ්‍යයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාට සුවබර වාසනාවන්ත දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා. අයිබෝවන් ඓතිහාසික සී ජයවර්ධනපුර රාජධානියේ නුගේගොඩ පුරවරයේ සතවර්ෂ කාලයක් දෝත දරාගත් නුගේගොඩ ශාන්ත ජෝන් මෑණියන්ගේ 105 වැනි සිය ජන්මදිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉහමත් සතුටුනි නුගේගොඩ මිසමට අයත් මිශ්‍ර ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් ලෙස